අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රෝපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මරාගෙන මැරෙන්න සහරාන් කියලා දුන්න හැටි ශහිදා වමාරයි දිනෙන් දින ඉහළ ගිය කොරෝනා පොකුර 500 සීමාවට පහළ බසි එන්නත් මෙහෙයුම සාර්ථකව ඉදිරියට යද්දී විපක්ෂයේ කලබලයට ඇමති චන්නගෙන් නිසි පිළිතුරු අපි පාක්ෂිකයාව අමතක කළා සිරිකොත කර ඇරියා රුවනුයි රංගෙයි එජාපේ පව් කරට ගනි යහපාලනෙන් සිරකල ජිනීවා ගැටය ලිහන්න ආණ්ඩුව මිත්‍ර සමාගමක පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ලෙස හඳුන්වන සහරාන් හෂීම්ගේ පුහුණු කඳුරේ පුහුණුව ලැබපු වයස අවුරුදු 24ක තරුණියක් පසුගියදා ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවටපත් වුණා වෙන්රි ඕෂයන් ඉබ්‍රහීම් ෂහීඩා නැමැති තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ කරන ලද ප්‍රශ්න කිරීමවලදී මෑතුණු තවත් තරුණියන් 14 දෙනෙකු මරාගෙන මැන්න ප්‍රහාරයක් සඳහා සිදු කළ දියුරුම ගැන අනාවණය වෙලා තියෙනවා मुहम्मद इब्राहिम शाहिदा नेमति विसिहतर हैवरिदी तरुणी त्रस्त विमर्शन एकके मगिन पसुगिय दहनम वंदा अत्तरंगुवट गत्ता ඇය මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් 2018 වසරේදී කාතංකුරි ප්‍රදේශයේ පැවතු අන්තවාදී පන්තිවලට සම්බන්ධ වීම හා අන්තවාදී ක්‍රියාවලට එක්වීම සම්බන්ධයෙන්ුයි අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තරුණියගේ පියා හා සහෝදරයන් දෙදෙනාද පාස්කු ප්‍රහාරය හා මාවනැල්ල බුදුපිලිම සිද්ධිය සම්බන්ධයෙන් මෙවර විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා केसे पितात ऐगें कल प्रश्न की निम्बलदी अदाल पांति संधा तवत कांतावन दाहत्र दिनकु सहबा के वुबाव हेलिवुना ओन गेन पस दिनकु साइंद मर्दु बोंब प्रहारें म्योकु सत्यातर तवत ती दिनकु मेवर विट रक्षित बांतरागार गत वसेटनवा केसे पितात पेरेदा अत्तरंगुट गत तरुनी एतलु तवत कांतावन हा दिनकु रदुम नियोग मत त्रास्त विमाशन कुट्टासे रदवागिन प्रश्न किरेनवा මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණීය ඇති වැදගත්ම කාරණේ වන්නේ මෙම පන්ති වලට සහභාගී වීමෙන් අනතුරුව අවසාන දිනේදී මෙම කාන්තාවන් 15 දෙනා මගින් අදාළ අපරාධකරු සහරාන් හෂීම් විසින් ප්‍රතිඥාවක් ලබාගෙන තිබෙනවා මෙය බයියත් යනුවෙන් හඳුන්වන ප්‍රතිඥාවක් මෙයින් අදහස් වන්නේ ඕනෑම අවස්ථාවක ඉස්ලාම් අන්තවාදී වෙනුවෙන් මරාගෙන මැරීමට ඔවුන් සූදානම් වන බවට ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා බයත් ලෙස සැලකෙන මෙම ප්‍රතිඥාව ලබා දුන් තවත් පුද්ගලයන් සිටනවාදයන් සුවපැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ මේ දිනවල බොහෝ දෙනා ඉතා උනන්දුවෙන් බලන් ඉන්න දෙයක් තමයි පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඉතින් ජනාධිපතිතුමා පත් කළ පාස්කු කමිටුව සම්බන්ධයෙන්ද බොහෝ දෙනා විවිධ මත පළ කරනවා ඔව් අද දවසේ එම කමිටුවගෙන දේශපාලන වේදිකාව වගේම සන රැස්කදී විවිධ අදහස් පළමුණා. එම ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කරන්න කිසිම නෛතික පදනමක් නැහැ. මේගොල්ලෝ කරන්න හදන්නේ මේ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කළා වර්තමාන ආණ්ඩුවට ඇගිල්ල දෙකින සාක්ෂි ඉවත් කරන්න එහෙම නැත්නම් හංගන්න. ඉතින් මම කියනවා රජයට මේ වාර්තාව වෙනස් නොකර වහාම නීතිපතිතුමාට අරින්න. මොකද නීතිපතිතුමාට තමයි මේ වාර්තාව අධ්‍යයනය කරලා නඩු දාන්න පුළුවන් මේ දේශපාලනඥයෝ පත් දෙපත් කරන්න මොකද නෑ එහෙම දෙයක් නෑ ඒ අයට සාධාරණයක් ඉෂ්ට වෙනවා ඒකේ කිසිම දෙයක් කාටවත් මං හිතන්නේ බුරුලක් දෙන්න ජනාධිපතිතුමාවත් රජේවත් අපි කටයුතු කරන්න අපිට අවශ්‍යතාවයක් නෑ මට දැනගන්න විදියට බුද්ධිතරතෝ සියල්ලම හෙළිදරව් වෙනවා ජනතාව ඒ රටේ ජාතික ආරක්ෂාවට බලපානවා කියන එක ඒක තමයි ජනාධිපතිතුමාගේ මතය වෙලා තියෙන්නේ අපිට කැබිනට් මණ්ඩලෙත් ඒ වගේ අදහසක් දුන්නා කොමිස මේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කරලා තිබෙනවා ඒ පිළිබඳව විමර්ශනය කරයි ඊට පසුව අවශ්‍ය නීතිමය කටයුතු නීති රාමුව තුළ ඒවා ක්‍රියාත්මක කරා. පාස්කු පාර්ය සම්බන්ධයෙන් නිර්දේශය ඇතුළත් කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලා දිනවා. ඒතර ඒකෙත් නිර්දේශ සඳහන් වෙනවා. උගත් බුද්ධිමත්
නිලධාරීන් විමර්ශනය කරපු කොමිසමක් අට පාස් නැති අය ලවා පරීක්ෂා කරලා වාර්තාවක් නැවත ගැඳවනවා කියන්නේ ඒකේ වැදගත් වෘත්ති කියන්න ගන්න අගෞරවයක් අපහාසයක් ඒ වගේම ජනතාව හැලුලක් කිරීමක් පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ කොමිෂන් සභාව වාර්තාව අධ්‍යයනය කරලා කරුණු වාර්තා කරන්න කමිටුවක්පත් කරා එමෙතිවරුන්ගෙන් සමන්විත දැන් ඒක තුල අර ආණ්ඩුවේ ඉඳලා ඒකට අනුබල දීපු සහයෝගය දීපු අය දැන් පය වෙලා ඉන්නවා අපි පුළුල්ලු සංවාදයක් තුල රාජපාලනයේ කියන එක පත්තිමේ හැටියට තීන්දුව කරපුවාම ඒකට විවිධ කතන්දර කියන ඒ සම්බන්ධ සැලෙන්නේ නැහැ අවශ්‍ය කටයුතු ඉදිරියට කරගෙන යනවා පසුගිය සති කිහිපයේදී කොරෝනා රෝගීන් වාර්තා වීම සීග්‍රෙන් ඉහළ ගියත් පසුගිය දින තුනේම එම සංඛ්‍යාව 500 සීමාව දක්වා අඩු වෙලා තියෙනවා. එය සතුටුදායක තත්ත්වයක්. ඒ වගේම අද දිනේ 843 දෙනෙකු සුවය ලැබීමත් එක්ක සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවත් 74,000 සීමාව ඉක්මවා ගියා. අපේ රටෙන් මේ දක්වා වාර්තා වී තිබෙන 79,000කට අධික කොරෝනා ආසාදිතයන්ගෙන් 73,000කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍යාංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මහනුවර සහ මඩකලපුව කියන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හැරුණාම අනෙකුත් සියලු ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මේ වෙනකොට නිදහස් වෙලා තිබෙනවා. අපි ලෝකයේ පැත්තට අවධානය යොමු කරනකොට ගෙවුණු පැය 24 කාලයේදී ලෝකයෙන් කොරෝනා මරණ 8,400කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් අපේ රටේ වගේම ලෝකයේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය ඔබට අරගෙන එන්න. අද දිනේදී තවත් කොරෝනා ආසාදිතයන් 254 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 79,734ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම දැනට රෝහල්වල ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 5000ක් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 74,299ක් කොවිඩ් සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් එළවී ඇති චෝදනාවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිතුරු ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසනවා. බිම් මට්ටමේ සිදුවෙන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නැහැ. ඒ හරහා මතුවලා තියෙන තත්ත්වය තමයි සෞඛ්‍ය වෘත්ති කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණ දාන්නේ ගමක මරණයක් සිද්ධ වුණාට පස්සේ ඒ මරණය කොවිඩ් කියලා PCR පොසිටිව් වෙලා තහවුරු වුණාට පස්සේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගෙන මරණය ගෙදර ගේන්නේ දෙන්නේ නැතුව මරණය එතෙන්දිම ආදාහනයට යොමු කළා. පැය කිහිපයක් ඇතුළත ආදාහනය කරනවා. ආගමික වතාවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. සෙනෙක රැස් වෙන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. මේ සියල්ල කරන්නේ ඒක කොවිඩ් පොසිටිව් කියලා දැනගත්තට පස්සේ. අවසානයේදී අපි ජාතික මට්ටමින් සහ වසංගත රෝග විද්‍යාංශ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් දත්ත ප්‍රකාශ වෙනකොට ඒ ගමේ සිද්ධ වෙච්ච මරණයේ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්තම්. ඒතකොට ඒක කොවිඩ් මරණයක්ද නැද්ද කියන සැක සංකාවේ ඥාතීන් තුර එනවා. බරපතල ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර ඇති වෙන්න පුළුවන්. මේ මරණ සම්බන්ධයෙන් වගේම රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන පරස්පරයන් පැහැදිලි කිරීමක් කිරීම වසංගත රෝග විද්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම මඩකලපුව පොලිස් ස්ථානයේ සහකාර පොලිස් පරීක්ෂකවරයෙකුද කොරෝනා ආසාදනය වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු කළ PCR පරීක්ෂණයකනුයි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙන්නේ. භගවන්තලාව හෝලේ රොසරි විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආසාදිතයන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම සිසුන් දෙදෙනාගේ ආශ්‍රිතයන් 105 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවසනවා. කොරෝනා හේතුවෙන් මේවන විට හුදකලා තත්ත්වයේ පසුවන්නේ මහනුවර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් පමණයි. මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලිය කුටුව සහ ගල්හින් යන ප්‍රදේශ තවමත් හුදකලා තත්ත්වයේ පසුබනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තංකුඩි 166A ග්‍රාම නිලධාරී වසමේ මුතිනාර් උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, ෆෞසි මාවත, පළමුවන හරස්වේදී යන ප්‍රදේශයි හුදකලා තත්ත්වයේ පවතින්නේ. ගෙවිගේ පැය 24 තුල ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 372,492ක් මරණ 8,493ක් සිදුව තිබෙනවා. ගෙවිගේ පැය 24 තුල ඇමරිකාවෙන් ආසාදිතයන් 69,617ක් වාර්තාවේදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,907ක්, බ්‍රසීලයෙන් ආසාදිතයන් 57,455ක් සහ මරණ 1,051ක් වාර්තා වුණා. රුසියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 12,953ක්, මරණ 480ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතයන් 14,315ක් වාර්තාවේදී මරණ 99ක් සිදු වෙති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එක්සත් රාජධානියෙන් ආසාදිතයන් 10,406ක් වාර්තා වූ අතර මරණ 445ක් සිදු වෙ තිබෙනවා. මේ COVID-19 කියන භයානක වෛරසයට ගොදුරු වෙලා සුවය ලැබපු අපේම සහෝදර ජනතාවට යලිත් වතාවක් සමාජගත වෙන්න අපි හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සහයෝගය ලබා දීම
අපි හැම කෙනෙක්ගෙම මේ වෙලාවේ වගකීමක්. හොඳින් මතක තියාගන්න PCR පරීක්ෂණයකට පුළුවන් කමක් නැහැ. අපේ හදවත්වල තියෙන මනුස්සකම මනින්න. අවදානම් කණ්ඩායම් හඳුනා ගනිමින් ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා දීම මේ වෙනකොට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යාම නම් තවමත් සිද්ධ වෙනවා. අද ඒ අසත්‍ය ප්‍රචාරවලට සෞඛ්‍ය අමාත්‍යවරයා හොඳ උත්තරයක් ලබා දුන්නා. ඇස්ට්‍රා සෙනකා එන්නත ඊයේ දිනේ වන විට 3,2857 දිනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී 39,078 දිනෙකු එන්නත ලබා ගත්තා. මේ අතර අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබා නොදෙන බවට ඇතැම් පිරිස් ප්‍රචාරගෙන ගියද එහි කිසිදු ආකාරයක සත්‍යතාවක් නොමැති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයස්මන මහතා අවධාරණය කරනවා. අපි සමස්ත එන්නත් 3,2800 ඉක්මවලා තියෙනවා ලබා දීලා තියෙන මේ සාර්ථකත්වය දරා ගන්න බැරි ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් විවිධ අසත්‍ය මිත්‍යා ප්‍රචාරය දියත් කරන බව අපිට පෙන්ලා ගිහිල්ලා තියෙනවා. අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා ගැනීම සඳහා ඒ අදාළ ග්‍රාම සේවා නිලධාරි කොට්ටාංශවල අප ඉඩ ප්‍රස්ථා සලස්වලා තියෙනවා. වැරදි ප්‍රචාරයක් දියත් කරලා තියෙනවා අවුරුදු 60ට වැඩි උදවියට එන්නත් ලබා දෙන්නේ නැහැ කියන එක. එය මුළුමනින්ම අපි බැහැර කරනවා. සරලව කියනවා නම් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ලබා දීම එම මධ්‍යස්ථානවලදී සිදු කරනවා. වැඩිම අවධානමක් තියෙන කාණ්ඩයක් තමයි වැඩිහිටියන් අප වුන් රැකගත යුතුයි. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා අප ඉල්ලීමක් කරනවා. කරුණායක ගුවන්තුටුපලේ කාර්ය මණ්ඩලයේ 1500 දෙනෙකුට ඇස්ට්‍රා සෙනකා එන්නත ලබා දී ඇති බව ගුවන්තුටුපල සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කරුණාකරන සහ ආයතනික සංනිවේදන අංශයේ ප්‍රධානී සුමින්ද සිල්වා මහතා පවසනවා. ගුවන්තුටුපලේ විවිධ ක්ෂේත්‍රවල සේවකයන් සහ නිලධාරීන් ආරක්ෂක කාර්ය මණ්ඩල ආගමන විගමන දෙපාර්තමේන්තු ශ්‍රී ලංකා රේගු ඇතුළු සියලු අංශ සේවකයන් සඳහා එන්නත ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන රැස්වීම අද පැවැත්වුණේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මේ රැස්වීමට ආපු පාක්ෂිකයෝ අපූරු චෝදනාවක් කළා. ඔවුන් එකහෙළාම කියා සිටියේ බලයේ තියෙන කාලේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් කරන්නේ ඇයි වාහනවල දොරවල් වහගෙන යන්න ගියේ කියලා. ඊට පස්සේ රුවන් විජේවර්ධන මහත්මයාට ඒ වැරද්ද පිළිගන්නත් සිද්ධ වුණා. ඒ වගේම පක්ෂයේ වෙනුවෙන් දරදී ඇදපු මිනිසුන්ගේ දුක අහන්න සිරකුතේ කවුරුත්ම හිටියේ නැහැ කියලත් එතුමා බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය හදන්න හොරු අයින් කරන්න ගම්පෙරළිය පෙරලගෙන කාපු කට්ටිය අයින් කරන්න විවිධ වැඩවලට අපි ගියා අමාත්‍යාංශ ගාලා. අපි දැක්කම පාර්තියෝ දැක්කම අපේ වැඩේ නොකරන්නේ මොකද කොහොමදමලා ඇමති කම්මල වාඩි වෙලා ඉන්න වෙලාවට ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරන්න. කෙලින් උත්තරයක් දෙන්න දෙවනි දවසට තුන්වෙනි දවසට හතරවෙනි දවසට අපි මොකද පාන්නේ නැහැ රටතල දොරක් තහක් නැහැ තත්තර පත් වෙනවා. ප්‍රජාව පිටවන්න යන්න අපි මිනිස්සුගේ වැඩ කරන්නේ නැත්නම් මිනිස්සු එන්නේ නැහැ අපේ වගමෝද. මේදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා. මම දන්නවා අපේ ආණ්ඩු කාලයේදී මිතුන්නි අපේ පාක්ෂිකයන්ට අපෙන් වැරදුනා. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒගොල්ලන්ට සතක් කරන්නට අපේ පක්ෂයක් හැටියට අපි මැදිහත් වුණේ. සිරිකොතට ගියාම ඇත්තෙන්ම කවුරුත් සිරිකොතේ නැහැ පක්ෂිකයට ගිහිල්ලා ප්‍රශ්නයක් කතා කරා. ඒ නිසා තමයි ඇත්තෙන්ම පසුගිය මැතිවන්නේදී මෙවැනි ප්‍රතිඵලයක් අපිට ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගි බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා. අපේ පක්ෂයේ ලොකු චෝදනාවක් තිබුණේ විනය නැහැ කියන කාරණේ. ඔව් විනයක් නැතුව අපි වැඩ කටයුතු කරා. ඒක තුන තමයි නායකයාට නියෝජ්‍ය නායකයා ගහන්න පටන් ගත්තේ. නෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම ඉවරලා මහලේකම්ට ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න කියනකොට ඒක ඉස්සරලා නියෝජ්‍ය නායකයතුරු කණ්ඩායම ගේට්ටුව ළඟට ගිහිල්ලා මේකට විරුද්ධව ප්‍රකාශයක් දෙනවා. ලෝකේ ප්‍රබල රටවල් තමන්ගේ බලය බොහෝ වෙලාවට යොදාගත්තේ පුංචි පුංචි ස්වාධීන රටවල් වලට බලපෑම් කරන්න. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් පසුගිය කාලයේ තිස්සේම අපේ රටේ ස්වාධීනත්වයට විටින් විට බලපෑම් කරපු බව අපි කවුරුත් දන්න දෙයක්. මේ අතර මෙවර වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවැත්වෙන 46 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන කලින් නිහඬව හිටපු බටහිර රටවල් මෙවර සැසියේදී හඬ අවදි කරන්න යනවා කියලත් අපිට ආරංචි වුණා. ඇමරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළදී ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර ගත්තා.
කෙසේ වුවද මෙවර සැසිවාරයේට නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලන යටතේ ඔවුන් යලි එක්වීමට නියමිතයි. මානව හිමිකම් කවුන්සිලය තුල ඇමරිකාවේ බලය විදහා දැක්වීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් කඩවීම පිළිබඳ මෙන්ම බහුපාර්ශවික සංසදයක් ගොඩනැගීමටද ඔවුන් කටයුතු කරන බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. මෙවර සැසිවාරයේ න්‍යායපත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය හා අදාළ මාතෘකා කිහිපයක් පිළිබඳ කරුණු සලකා බැලීමට නියමිතයි. මෙරට මානව හිමිකම් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් මිචෙල් බැචලේ විසින් සම්පාදිත විශේෂ වාර්තාවක් සැසිවාරයේ දෙවන දිනේදී ඉදිරිපත් කරනු ඇත. සංහිඳියාව වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් කරුණු මෙම වාර්තාවට අන්තර්ගත වී ඇති අතර එය මේ වන විටත් ශ්‍රී ලංකා රාජ්‍යයට බහර දී තිබෙනවා. ඊට අදාළව ලිඛිත විරෝධතාව මහ කොමසාරිස්වරිය වෙත පළ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙම වාර්තාවේ අඩංගු කරුණු හුදෙක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමක් ලෙස බැලු බැල්මටම පෙනෙන්නට තිබෙන කරුණක්. බටහිර රාජ්‍යයන්ගේ න්‍යායපත්‍රයන්ට අනුගත නොවීම මෙවැනි අභූත චෝදනා අඩංගු වාර්තාවක් එළි දැක්වීමට ප්‍රධාන සාධකය වෙනවා. 2015 වසරේ යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලය සමග එක්වගෙන 31 යෝජනාවට එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා සහයෝගය දැක්වුවේ එකල ජනාධිපතිවරයාව හෝ අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කිරීමකින් තොරවයි. කෙසේ වුවද 2019 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව 2020 වසරේදී 31, 34, 41 යන යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට පියවර ගනු ලැබුවා. ඒ සමගම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවට අත දැමීමට තිබූ අවස්ථාව සහ මුලින්ම අහිමි වුණා. එවැනි පසුබිමක් තුල දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛ මෙරට බලලෝභී අතලොස්සක් දේශපාලන පක්ෂයන්හි ඌමනාවන් යථාර්ථයක් බවට පත් කරමින් නැවත වරක් වසර ගණනාවක් අමතකව තිබූ මානව හිමිකම් ගැටලුව පැන නැගී තිබෙනවා. ඇමරිකාවට අවශ්‍ය පරිදි ඔවුන්ගේ න්‍යායපත්‍රයන්ට අනුකූලව වැඩ කරන්නේ නම් කිසිඳු රටකට කිසිඳු බලපෑමක් නොවන බව 2015-2019 කාලය තුලදී මෙරටට විරුද්ධව කිසිඳු මානව හිමිකම් කඩවීමක් පිළිබඳ ගැටලුවක් පැන නොනැගීමෙන්ම ප්‍රත්‍යක්ෂ වනවා. මෙරට තුල ගිලිහුණු බටහිර ආධිපත්‍ය යලිත්වරක් ස්ථාපිත කිරීමට දරනා මෙවැනි උත්සාහයන් පළමු මොහොතේදීම ව්‍යර්ථ කර දැමීම සැබෑ මානව හිමිකම් හිතවාදී පුද්ගලයන් සහ රටවල් එක්ව කළ යුතු කාර්යයයි. ශ්‍රී ලංකාවට එරෙහිව නාගන පදනම් විරහිත චෝදනා වැරදි සංඛ්‍යාලේඛන වැරදි තොරතුරු මත මහා කොමසාරිස්තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන කරතිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව අපේ මිත්‍ර රටවල් සමග අපි මේ වෙන විටත් කටයුතු කරමින් සූදානම් වෙලා සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන බාණ්ඩ හා සේවා ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට අවධානය යොමු වෙලා තියෙනවා. ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපති රවිනාත ආරියසිංහ මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ඇමරිකා සහකාර වෙළඳ නියෝජිත කිස්තෝපර් ලිල්සන් මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණා. GSP සහනය යටතේ තවත් පුළුල් වශයෙන් ඇමරිකාවට අපනයන කිරීමට හැකි බවයි ඇමරිකා නියෝජිතයා පෙන්වා දුන්නේ. ඒ අනුව GSP සහනය යටතේ අපනයන වැඩි කළ හැකි අංශ හඳුනා ගැනීමට නව වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ අපනයන වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. 2019 වසරේදී මෙරට අපනයන වලින් 27% ඇමරිකා එක්සත් ජනපදයට යවා තිබෙනවා. වැඩිම අපනයන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඇඟලුම් වන අතර GSP වැඩපිළිවෙල යටතේ අපනයන කර ඇත්තේ 25%ක් පමණයි. රබර් කුහුබත් ඇතුළු විවිධ නිෂ්පාදන රසක් ඇමරිකා එක්සත් ජනපදයට GSP සහන යටතේ යැවිය හැකි බව මෙහිදී අවධාරණය කෙරුණා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීමෙන් පසු මෙරට ආයෝජන ස්වස්වේ සිදුවේ හැකි වර්ධනයන් පිළිබඳවද දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගත්තා. වෙන්රි අමතක නැති මතකතුලින් අද අපි කියන්නේ අපේ රටේ මහත් ලෙස ආන්දෝලනයට ලක්වුණු රංගන ශිල්පිනියක් පිළිබඳව. ඔෂ්වේහන් හොඳම චිත්‍රපට නිළිය විදියට ජනාධිපති සම්මානය සහ OCIC සම්මාන දිනාගත් ඇය කවුද? ගායන ඇලෙකුඩ සූදානමින් ඉන්නවා අමතක නැති මතක තුලින් ඇගේ ජීවිත කතාව අපි සමගින් බෙදා ගන්න. එදා 1985 දී අරුණට පෙර චිත්‍රපටිය වෙනුවෙන්
හොඳම නිලිය සඳහා වූ ජනාධිපති සම්මානය දිනා ගන්නා මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය තමන්ගේ රංගන ජීවිතයේ ඉදිරියට ගමන් කරනකොට ඇයට හමු වෙනවා තවත් ආందోళනාත්මක චරිතයක රංගපෑමේ අවස්ථාව මෙන්න මේ ආందోళනාත්මක චරිතයේ රංගපෑමෙන් පසුව මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් වුණාලු අමතක නැති මතක අද හොයාගෙන යන්නේ ඇගේ ජීවිත කතාව ඇය නමින් චන්දි රසිකා අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන චන්දි රසිකා උපත ලබන්නේ කොළඹ නගරේ කුඩා කාලයේ ඉඳලම මිරිහාන පැංගිරි වත්තේ හැදී වැඩෙන ඇය නුගේගොඩ සමුත්‍රදේවි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රංගනයට පිවිසෙන චන්දි රසිකා ඇගේ පළමු සිනමා රංගනය පිළිබඳව මේ විදිහට තමන්ගේ මතකය අවදි කළා මගේ ප්‍රථම ප්‍රධාන චිත්‍රපටය කරාටි ජෝ චිත්‍රපටය අතර මේකේ සටන් ජවනිකා තිබුණා සටන් පුහුණු වීම කරා මම මම ගොඩාක් ආස කරනවා මගේ පළවෙනි ප්‍රධාන චිත්‍රපටයේ එවන් චරිතයක් ලැබිච්ච එක මොකද මට රඟපාන්න ලැබුණේ ඉතාම ප්‍රවීණයන් සමග ඔස්වල් ජයසිංහ සතීෂ් චන්ද එදිරිසිංහ මහතා රොබින් ෆර්නෑන්ඩෝ මහතා තමයි මට සටන් පුහුණු කරේ එතනින් පටන් ගත්ත එක දිගටම චිත්‍රපටය ඇත්තටම මට මතක තියෙන ගාන තමයි මම කියන්නේ එක්දාස් නමසිය අසූ හතරේ මගේ ඉතාම භද්‍ර යෞවන කාලේ තමයි මට මේ සම්මානය හම්බුනේ අරුණට පෙර චිත්‍රපටියේ අමරනාත් ජයතිලක මහතා තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ මෙසේ ආ ගමන් මග තුල ඇය මුහුණ දුන් ආందోళනාත්මකම සිදුවීම පිළිබඳවද චන්දි රසිකා මේ විදිහට අපිත් එක්ක කිව්වා තවත් මං කාන්තාව වෙනුවෙන් චිත්‍රපටියක් කළා ආందోళනාත්මක චිත්‍රපටියක් ඒ තුලින් මට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වුණා ඇගේ වෛරය චිත්‍රපටියේ මොකද මේ චිත්‍රපටිය මුලින් ෆස්ට් කෝපිය මේ වෙනකොට පොඩි ළමයෙකුටත් බලන්න පුළුවන් තත්ත්වෙට තිබුණේ නමුත් මං දන්නේ නැතුව අතින් අතර ගිහිල්ලා මේ චිත්‍රපටිය යම් කිසි දර්ශන දෙකක් ඇතුළත් කරලා මේ ප්‍රදර්ශනය වුණා ඉතින් ඊට පස්සේ මට ඒකට නඩු යන්න සිද්ධ වුණා ඔන්න ඔය වගේ කරදරකාරී තත්ත්වයන් වලට මූණ පාන්න වුණා මේ සමාජයේ මේ වගේ කාන්තාව වෙනුවෙන් චිත්‍රපටියක රඟපාන්න ගිහිල්ලා අවුරුදු 9 දී තමයි මට ප්‍රේමවති මනම්පේරි දූෂණ කතාව කන වැටුනේ. ඉතින් එතෙන්දි මට ලොකු වේදනාවක් දුකක් ඇති වුණා. කාන්තාවක් දූෂිත තත්ත්වයට පත් වෙනකොට තමන්ගේ අම්මා තමන්ගේ නංගි කියන්නේ කොච්චර දැනීමක් එන්න ඕනද හදවතට මේ ගෞරව කරන්න. එහෙම නෑ මේ සමාජය. ওই කනගාටුව මට දිගටම තිබුණා. ඉතින් මං කල්පනා කරා මේ වෙන දෙයකින්වත් මේක ඉදිරිපත් කරන්න කියලා. සමහර ඔය මම ඉතින් හිත ඉල්ලන දරුවක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා මට ඒ වයින් මේ ඒ කාලේ නම් කතා කරා ගොඩක්. ඒ 85ට පස්සේ ලොකු ගෞරවයක් මට ලැබුණා. නමුත් මේ මෑත කාලේදී කිසිම මං ITN එකට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මාව මතක් වීම ගැන අනිත් channel වල ඒ එකම පිරිසක් තමයි හැමදාම ඉන්නේ. කිසිම දවසක මට ආරාධනාවක් මේ වෙනතෙක් ලැබිලා නැහැ. දාසකුත් බාධක මැදින් මෙරට සිනමාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ චන්දි රසිකා නම් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය අද වන විට මිරිහාන පැංගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි තම නිවහනට වී හුදකලාව ජීවත් වෙනවා දශක 4කට වැඩි කාලයක් මෙරට කලාව වෙනුවෙන් ඉටු කළ අපමණ මෙහෙයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය ඔබට මෙසේ පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්වින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න මේ සමගින් ස්වාධීන රූපවාහිනී සවසායේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා රාත්‍රී 9:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වෙන්න Thank you.